नहीं ये मुनाद में ये कर रहे पेपर एंड ने ये पेपर एक करा था लेकिन पास ना नहीं कर रही है नंगा में कर ने ने में मुकाद नंगा में वेन कन दन्न उन कान सितियम ऐसुरेम बोलिया उन प्रकाश सुरु कर दन्न ये वगे मुन नीति भावी देनु सुरु कर दन्न जे देन ये हुआ निकंग हे बुलवा वा डडक ने ने देन अपि गानक ऐसुरेम साक्षात्कार करन्न हे ठीक हरि मे तीन अपे एक्सेम කරන්න ටිකක් මේ දස් මේ දින් පේනවනේ දස් දස් තුල 12 ගන්න මේ දින් හරි පොඩ්ඩක් ඉන්න ඔන්න දස් 12 ගන්න මේ දින් මෙන්න මේක මේ බී ඔන්න බී බාන්න මොකද්ද කියන්නේ කියලා කාමරයක ඇති විදුලි පංකාවක් හරි කාමරයක විදුලි පංකාවක් තියෙනවා ඒ ක්‍රියාත්මක වීම හා අන්න ක්‍රියාත්මක වෙනවා නම් මොකද කියන්නේ ක්‍රියාත්මක වෙනවා නම් එක කියන්නේ ඔන් වෙනවා නම් එක එහෙනම් නැත්නම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ අක්‍රිය කියන්නේ ෆෑන් එක කැරගෙන ඉලහන ෆෑන් එක කැරගෙන නම් එක කැරගෙන නැත්නම් බිංදුව අක්‍රිය වෙන කැරගෙන නැහැ නේ ඔන්න බිංදුව හැල ඒවස පැවතිය හැකි කියන්නේ මාස්ථා දෙකෙන් තියෙන පුළුවන් කොහොමද පෑන්න යන්නේ එතකන එම විදුලි පංකාව කාර්යක්ෂම ක්‍රියාත්මක කිරීම සඳහා පහළ සත්ව ක්‍රියාවලිය පාලන පද්ධති අවශ්‍ය ඇත හරි මේ සරලව මේ වාක්‍යයෙන් කියන්නේ මොකද්ද ඔන්න ෆෑන් එකක් තියෙනවා හරිද අනේ ෆෑන් එකේ එක ඕෆර දෙන්න පුළුවන් නැත්නම් ඔන්නලා දෙන්න පුළුවන් දැන් ওই අවස්ථාව දෙකෙන් පිට එකක් නැහැ නේ එක ඔන්නලා දෙන්න පුළුවන් එක නැති ඒ කියන්නේ එක මේ ඕෆර දෙන්න පුළුවන් හරි එහෙනම් කියනවා මම විදුලි පංකාව අතිරුව ක්‍රියාත්මක හෝ අක්‍රිය කළ හැකි වීම මොකද කියන්නේ අතිරුව ඒ කියන්නේ මැනුවල් ස්විච් එකක් තියෙනවා නම් ඒ ස්විච් එක අපිට අතින් ඕෆ් කරන්න අතින් ඕෆ් කරන්න මේ දාන්න පුළුවන් කියලා තමයි කියන්නේ මැනුවල් කියන්නේ දෙයක් අතිරුව අතිරුව අතින් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා කියන්නේ මේ විදුලි පංකාව අතින් ක්‍රියාත්මක කළ හැකි වීම හරි කාල ගණක ටයිම ටයිම ක්‍රියාත්මක හෝ අක්‍රිය පවතිය හැකි කියන ටයිමර් එකක් කියනවා දැන් අපි ෆෑන් එකක් දාලා ඉවරලා මේ ෆෑන් එක මේ මොකද මේ ටයිමින් තියලා ටයිමින් වලට ඔෆ් වෙන්න ඔටෝ තියලා නිදිනවන්නේ අන්න ඒ වගේ මේ ෆෑන් එකේ ටයිමරයක් ඒ ටයිමරයක් ඇසුරෙන් මේක ක්‍රියාත්මක වෙන්න හර පුළුවන්ලු නැති වෙන්න පුළුවන් හරි ඒ කියන්නේ ඒක පරිසර සිසිල් උණුසුම් දැන සංවේදකය හා මේ ෆෑන් එකේ සෙන්සර් එකක් තියෙනවා හරිද ඒ සෙන්සර් එකෙන් බලනවලු පරිසරයේ සිසිල්ද උණුසුම්ද කියලා ඉතින් සිසිල් නම් ෆෑන් එක කොට ඕෆ් වෙනවා හරිද උණුසුම් නම් ඉතින් ෆෑන් එක වැඩ කරනවා දිගටම හරිද එහෙනම් කියනවා බලන්න කාල ගණකයේ ඉතින් මේ ගණන් ලේසි මේ හොඳට හැබැයි කියවන්න ඕනේ මේ කාල ගණකයේ ක්‍රියාත්මක ඇති විට කාල ගණකයේ ක්‍රියාත්මක විට ඇති විට මේක හොඳට බලා ගන්න කාල ගණකයේ ක්‍රියාත්මක ඇති විට සහ පරිසරයේ උණුසුම් යයි සංවේදකය පෙන්눔 කරන අවස්ථාවකදී හරි අවස්ථාවකදී විදුලි පංකාව ස්වයංක්‍රීය ක්‍රියාත්මක විය හැකි වීම හරි තියන්න ඊට පස්සේ කියනවා පහත දැක්වෙන මගුව මගින් ඉහළට වෙන්න ඇති කොන්දේසි වලට ක්‍රියාවලිය වලට අදාළ බෝලි යගෙන් දක්වයි හරි හරි බලමුකෝ දැන් හරි දැන් බලා ගන්නකො මේකේ මෙන්න මේ වාක්‍ය හතරගෙන හතරවෙනි වාක්‍ය හතර කියවන්නකො හතරවෙනි වාක්‍ය කියනවා මේ ෆෑන් එක කැරගෙන්න පුළුවන් ඒ කියන්නේ ෆෑන් එක කැරගෙන්න පුළුවන් මේ බලන්න මේ විදුලි පංකාව සංක්‍රිය ක්‍රියාත්මක විය හැකි හරි මේ බලන්නකො මේකේ මේ තේරෙනවා කියන කතා දෙයක් මොනනම් මේ කරන්ට් එක අමාරුයි ඉතින් හැබැයි කරන්න දෙන්නේ පොඩ්ඩ අමාරුන් තේරු ගන්නකො මේකේ කියනවා ෆෑන් එකක් මැනුවල් ක්‍රියාත්මක කරන්න පුළුවන්ලු ඒකම ස්වයංක්‍රීය ක්‍රියාත්මක වෙනවලු හරිද දැන් ස්වයංක්‍රීය ක්‍රියාත්මක වෙන්න නම් කාල ගණකේ ඔන් එකයි හරිද කාල ගණකේ ඔන් වෙලයි සහ කියන්නේ මොකද්ද හා කියන එකනේ දැන් අර ඉංග්‍රීසි වචන ගත්තොත් එහෙම හා කියන එකේ මොකද්ද ඉංග්‍රීසි වචනේ ඇන්ඩ් එකනේ එහෙනම් මේක මේක අනිවාර්යෙන් ලියලා තියාගන්න සහ කියන්නේ මොකද්ද කියලා සහ කියන්නේ ඇන්ඩ් හෝ කියන්නේ ඕ
ඒ දෙක මත තියාගන්න. සහ සමානයි and ඒ අනිවාර්යෙන් මතක තියාගන්න. හෝ හෝ කියලා තිබ්බද? හෝ හරිද? හරි. දෙමානෝ දැන් මේ කියන්නේ කියන්නේ කොහොමද කියලා මේකේ. මේ කියනවා කාලගණකයේ ක්‍රියාත්මක වැති විට සහ පරිසරයේ උණුසුම් යයි සංවේදකය පෙන්වුම් කරන අවස්ථාවකදී. හරිද? හරි. දැන් මේකේ බලන්න හොඳර මේක ඉන්පුට් කියලා තියනවාද කියලා. ඉන්පුට් කියන්නේ මේක. හරිද? දැන් මේකේ පද්ධතිය මොකද්ද? පද්ධතිය කියන්නේ මේ කියන්නේ ෆෑන් එකක් ගැනනේ. ඉතින් මේ ෆෑන් එක කැරකෙන්න, හරිද? ඉතින් මේ ෆෑන් එක කැරකෙන්න ඉන්පුට් කීයක් ඕනද? අපි බලනවා මැනුවලින්. හරි. මේ තියෙන්නේ අත්තිරුවමකින් ක්‍රියාත්මක වෙන්න පුළුවන් එක එක ඉන්පුට් එකක්. ඒක ටයිමරයක් තියෙනවලු. හරිද? සෙන්ස එකක් තියෙනවලු. හරිද? ඔය තුන විතරක් තියෙන්නේ. ඔයරා නැහැනේ. මම සෙන්ස එකෙන් මොකද කරන්නේ? සෙන්ස එකෙන් කරන්නේ පරිසරයේ සිසිල් උණුසුම් බලන එක. ඒතර සෙන්ස එකෙන් මොකද කරන්නේ? සෙන්ස එකෙන් ෆෑන් එකට ලබා දෙනවා ඉන්පුට් එකක් පරිසරයේ සිසිල් උණුසුම්ද කියලා. හරිද? ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඊට පස්සේ ටයිමර් එකක් තියෙනවලු. ටයිමර් එකෙන් මොකද කරන්නේ? ටයිමර් එකෙන් ෆෑන් එක ක්‍රියාත්මක වෙන්න බලපෑම කියන්නේ. දැන් මේකෙන් බලන්නේ ෆෑන් එක ක්‍රියාත්මක වෙන්න බලපෑමක් ඇති කරන ඒවා. හරි. සෙන්ස එකේ මගින් ඇති කරන බලපෑම කොහොමද? පෙරලකක් පරිසරයේ සිසිල් වුණොත් එහෙම ඔෆ් වෙන්න ඕනේ. එතකොට ටයිමර් එක. ටයිමර් එක මේ ඔන් වෙලා. හරිද? ටයිමර් එක ඔන් වෙලා හරි ඔෆ් වෙලා හරි අවස්ථා දෙකෙන් කොහොම මේ තියනවාද කියන එක බලපානවනේ මේ ෆෑන් එක කරගෙන ඉන්නේ. ගෙන් ටයිමර් එක ඔන් නැති බති. ටයිමර් එක ඔන් වෙනවා කියන්නේ මොකද්ද? ටයි දැන් අපි හිතන්න ඕන. අපි දැන් ෆෑන් එකේ ටයිමින් එක ඔන් කරලා යනවා නේද? ඒතර ෆෑන් එකේ ටයිමින් එක ඔන් කරලා තියෙන්නේ නේ. ඔන් කරලා තියෙනවා නම් එහෙම මේ ෆෑන් එක කැරකෙනවා. ටයිමර් එක ඔෆ් වුණොත් එහෙම ෆෑන් එක ඔෆ් වෙනවා. ඒක බලන්න. ඒකේ බලපෑම කියන්නේ ඒකේ බලපෑම තියෙනවානේ. මොකද මේ ටයිමර් එකේ නෝ ටයිමර් එකේ බලපෑම තියෙනවා. හරිද? ඊට පස්සේ මැනුවලි. හරි. දැන් මේකේ ෆෑන් එක කැරකෙනවා. ෆෑන් එක කරගන්න මනුස්සයා අතින් මැනුවලි ඔෆ් කරොත් එහෙම ඈ ස්විච් එක ඔෆ් කළොත් එහෙම ෆෑන් එක කැවෙන්නේ නැවතනවා නේ. ස්විච් එක දැම්මොත් ආයෙ පාරක් හිතන්න. දැන් මේ ඔය සෙන්සර්ස් වලින් බලලා පරිසරය දැන් පරිසර සිසිල් හරිද කියන්නේ. දැන් මොන පරිසර සිසිල් හරිද? සෙන්සර්ගෙන් බලන ඕන. දැන් පරිසරය මාර සීතලයි හරිද? හැබැයි ඒ කියන්නේ මේ ඔය හිතන්න මෙහෙම හිතන්න ඔන්න දැන් පරිසරය සීතලයි හරිද? ඒත් සෙන්ස එකත් ඔන්න මේ සෙන්ස එකෙන් බලනවා සෝරි ටයිමර් එකෙන් බලනවා ටයිමර් කියන්නේ කාල පරතරය. අපි තියෙන කාල පරතරය යනෝනේ ඒක ක්‍රියාත්මක වෙන්නේ කාලය ඉවරුණායින් පස්සේ. කියන්නේ කාලය ඉවරුණායින් පස්සේ ඒක ඔෆ් වෙනවනේ. හරිද? ඒ කාලය ඉවරලා ඔෆ් වෙලා තිබ්බත් පරිසරයේ සිසිල් වුණත් දැන් එහෙම තිබ්බොත් කියන්නේ පරිසරයේ සිසිල් හරි කාල ගණකේ ඔෆ් වෙලා හරි තිබ්බොත් එහෙම බැරි ලක්වත් කොහොමද ෆෑන් එක කරගෙන නැහනේ. හැබැයි හිතන්න එහෙම කරගෙන නැතුනට මනුස්සය දැම්මකින් ඇවිල්ලා මට මේක ඕනේ කියලා තාටිය. හ්ම්. දාගත්තොත් එහෙම ඒතර කරගෙනවන්නේ. ඒතකොට මැනුවල් කියන්නේ අනිවාර්යෙන් බලපානවානේ. හරිද? පොඩ්ඩක් හිතන්න ඕන. හරිද? මේ ෆෑන් එක කරගෙන පිටින් බලපෑම් කීයක් තියෙනවද? මේ බලපෑම් තුනක් තියෙනවානේ. අන්නේ බලපෑම් තුන තමයි මේකේ මොනවාද? ආදාන තුන. අර නිකන් අපි ගන්න ඉස්සර සමීකරණ වල ABC කියලා. අන්නේ වගේ ABC කියලා ගන්න මොනවාද? මේ මේ වගේ ඉන්පුට්. හරිද? ඒතර හිතන්න මෙතන අපි ගන්න ඕන ඔන්නෝගේ තමයි ලියන්න තියෙන්නේ. හරි. දැන් හිතන්න අපි ගන්නවා කියලා ඔන්න මෙන්න මේ අත්තිරුව. හරිද? ඔන්න අත්තිරුවගේ මැනුවල්. හරිද? ඔන්න අත්තිරුව ගන්නවා අපි හිතන්න A කියලා ඔන්න. නැත්නම් අත්තිරුව කියන්නේ A කේ ඉන්පුට් එක. හරිද? දැන් කාල ගණකේ ටයිමර් එක. ටයිමර් එක ගන්න ඔන්න මොනවා කියලාද? B කියලා. මම හිතන්නකෝ. ඊට පස්සේ සෙන්සර් එක. අපි සෙන්ස එක ගන්නවා C කියලා වුණා. සෙන්ස එක ගන්න C කියලා. හරිද? මෙහෙම ගත්ත කියලා හිතන්නකෝ. හරි. දැන් අපිට පේනවා මේ මේ දාත්තිරුව. එක්ක මිනිස්සයා දාන්න පුළුවන් පෑන් එක ඕෆ් කරන්න පුළුවන්. හරිද? එතකොට අවස්ථා දෙකයි. හ්ම්. දැන් මේ පල්ලෙහැ කියලා බලන්න හොඳරම. දැන් පල්ලෙහැන් කියලා මේ පංකාව අත්තිරුව ක්‍රියාත්මක කරන ළබයි. හරි. දැන් මේ මේකේ ඉන්පුට් තුනක් තියෙනවා කොහොනේ? එකක් තමයි මිනිස්සයා මැනුවල්. ඒ කියන්නේ මැනුවල් ෆෑන් එක ඕෆ් කරන්න පුළුවන් ඔන් කරන්න පුළුවන්. හරිද? එතකොට මේකේ සලකන්න කියනවා මෙතන මනුස්සයා ෆෑන් එක ක්‍රියාත්මක කරන ළබයි. ඒ කියන්නේ ෆෑන් එක උන ස්විච් එක දානවා. ඒ ස්විච් එක දැම්මා කියලා සලකන්නේ ඔන්න මොකෙන්ද? A අකුරෙන්නේ. මං කිව්ව ගත්තේ A අකුරනේ.
ගැන එක කියන්න ඒනන තැ මේකට මේකන අපි ගත්ත ෆෑන් එක ක්‍රියාත්ම කරනට අදාළ මේ අකුර ඉතිං ඒ එක කියන්නේ ඒන හරි ඉරස බාන්න පංග විසුරු පංගාව අත්තුරුව සදමු ලබයි හරි ඒගැන අත්තුරුව වසාදම ඔෆ් කරොත් එහම් බිඳුව වැැලිගම බිඳුවගැන මොකක්ද ඒ බා හරි එම දියගන ලස් මෙතන කියනවා කාල ගණක ක්‍රියාත්මක වී ඇත හරි කාල ගණක ක්‍රියාත්මක වුණා නම් එක ඔන්න හරි එහෙනම් බලන්න කාල ගණක ගත්තේ b එහෙනම් ඔන්න b ඊට පස්සේ කියනවා කාල ගණක ක්‍රියාත්මක වී නැත එහෙනම් බින්දුව එහෙනම් b බා මෙතනට එන්න එතකොට කියනවා පරිසරය සිසිල් බව හඳුනා ගන්න ලබයි ඒ කියන්නේ පරිසර සීතලයි ඔන්න එහෙනම් මොකද්ද සීන ගත්තේ දැන් මෙතන එක තියෙන නිසා සී වල වැලියු එක පල්ලෙහා තියෙන්නේ පල්ලෙහා තියෙන්නේ පරිසර උණුසුම් බව හරි උණුසුම් නම් මොකද්ද රස්නේ එහෙනම් මෙතන එන්නේ c බා බින්දු වලට තියෙන නිසා හරි හරි දැන් මෙච්චර මේකෙන් මෙහෙම බැලුවොත් හරි දැන් බලන්න මෙන්න මේ මේ ගාණේ කියනවා මේ ෆෑන් එක ස්වයංක්‍රීය වන්නේ කොහොමද කියලා හරි නික මම කියන්නේ හොඳට අහගන්න දැන් ස්වයංක්‍රීය වන්නේ නැණ හරිද ස්වයංක්‍රීය ඔන් වෙන නම් ෆෑන් එක අනිවාර්යයෙන්ම කාල ගණක ඔන් වෙලා හරි පරිසරය උණුසුමයි හඳුනාගෙන තියෙන්න ඕන හරිද හැබැයි මැනුවල් දැම්මොත් ඒක ඕන් ලා ඔෆ් කරන්න පුළුවන් දාන්න පුළුවන් හරිද එහෙම දන්න ඕන හරි ඊට පස්සේ දැන් මේ යහන පරිගණක ප්‍රශ්න මොකද්ද බලන්න ඉහත පාලන පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා AND OR NOT ව්‍යවහාර පරිපථ පමණක් භාවිතා කරමින් තර්කන පරිපථයක් හදින් හරි හරි බලන්න මොකද්ද මේක මොකක්ද තියෙන ගේ මේකේ ගේම් එක පොඩ්ඩක් හිතන්න තමයි තියෙන ඉතින් මේකේ දැන් බලන්න මෙන්න මේ පැත්ත බලන්න මෙන්න අපි දැන් දන්නා මේ පද්ධතිය එක ස්වයංක්‍රීය වෙන්න පුළුවන් එක්ක කොහොම වෙන්න පුළුවන්ද එක්ක ස්වයංක්‍රීය වෙන්න පුළුවන් හරිද එක්ක මැනුවල් ඔන්නන්න පුළුවන් තේරෙනවන්නේ ස්වයංක්‍රීය ඔන්නන්න ඒ කියන්නේ ස්වයංක්‍රීය නිකන් ඔන්නනවන්නේ නිකන් ඔන්නන්න නම් මේ කාල ගණකේ ඔන්නලා තියෙන්න ඕන හරිද කාල ගණකේ ඔන්න සහ හරිද නිකන් ඔන්නන්න නම් කාල ගණකේ ඔන් වෙලා කියන එකයි පරිසරය රස්නේ කියලයි දෙකම තියෙන්න ඕන සහ කියන දෙකම තියෙන්න ඕන කියන එකනේ හරිද හැබැයි මැනුවල් ක්‍රියාත්මක කරනවා ඒ මැනුවල් කියන්නේ මොකක්ද අත්තිරු වෙන්නේ ඉතින් අත්තිරුෙන් ක්‍රියාත්මක වෙනවා නම් එහෙම කොහොමද ගන්න පුළුවන්නේ හරිද අත්තිරු කියන්නේ මේ නිකන් අතින් දානවන ෆෑන් එක ඉතින් අතින් අපි කොහොමද දැම්මත් නිකන් වැඩ කරනවන්නේ ඉතින් අතින් දැම්මොතින් ෆෑන් එක කොහොමද වැඩ කරනව අතින් ඕෆ් කරොතින් කොහොමද ඕෆ් වෙනව හරිද එතකොට මේක මේ ස්වයංක්‍රීය ක්‍රියාත්මක වුණාට අදාළ නැහැ මනුස්සයාට දැන් මේක හිතන්න ස්වයංක්‍රීය ඔන් වුණා කියලා දැන් ස්වයංක්‍රීය ඔන් වුණත් මනුස්සයාට ඕන් නැත්තම් එහෙන ෆෑන් එක එයරපුලන් අතින් ඕෆ් කරලා දානවනේ එහෙනම් තේරෙන්න ඕනේ මේ අත්තිරුව කියන එක අනිවාර්යයෙන්ම ඕන කියලා හරිද අත්තිරුව කියන එක බැරිලක්වත් මනුස්සයා ඕෆ් කරලා තිබ්බොත් හරිද බලන්න මෙතන පංකාව අතිරුව වසාදහුන් ලබයි. ඒ කියන්නේ පංකාව අතින් වහලා දානවා කියන්නේ. ඉතින් මේක ස්වයංක්‍රීයව ඔන්නලා තිබ්බත්. හරිද? ස්වයංක්‍රීයව ඔන්නලා තිබ්බත් මිනිස්සුන්ට ඕන නැත්තම් වහලා දාන්න පුළුවන්. තේරෙනවා කියන්නේ. එතකොට අතිරුව මගින් වහලා දැම්මොත් බින්දු ඕනතෙන් එහෙම මෙතන ස්වයංක්‍රීය වැඩ කරාට කිසි වැඩක් වෙන්නේ නැහැ නේ. හරිද? දැන් මේක ඉතින් පරිපති අඳින්න මොකක් වෙනවද? පරිපති අඳිනවනේ ෆෑන් එක වැඩ කරන එක වෙනවන්නේ. හරි. දැන් අපි මෙන්න මේකට බූලියාන ප්‍රකාශනය හදාගන්න තමයි යන්නේ. හරි. දැන් බලන්න. දැන් මේකේ අවස්ථා දෙකක් තියෙනවානේ. පළවෙනි අවස්ථාව මොකද්ද? ඔටෝ. ඔන්න ස්වයංක්‍රීය වෙන්න පුළුවන්. හරි. බලා ගන්නකො. ඔටෝ. දැන් ඔටෝ ඔන් වෙන්න මොකද්ද වෙන්න ඕන? මෙතන කියනවා ඔටෝ ඔන් වෙන්න නම් ටයිමර් එක ක්‍රියාත්මක වෙන්න ඕනලු. හරි. දැන් මෙතෙන්ට යන්න. මෙතන බලන්න. කාල ගණක ක්‍රියාත්මක වී ඇත. අන්න. කාලගණක ක්‍රියාත්මක වී ඇත නම් මොකද්ද කියලා මෙතන දෙන අගේ කාලගණකේ අපි ගත්තේ මොකද්ද කාලගණකේට ගත්තේ කාලගණකේට ගත්තේ මොනවා කියද b කියලන්නේ නේ එහෙනම් කාලගණක ක්‍රියාත්මක වී ඇත කියන්නේ b නේ හරි ඊට පස්සේ කාලගණක ක්‍රියාත්මක වී ඇතිට සහ සහ කියන්නේ මොකද්ද මම මෙතන ලිව්වා and එකක් නේ එහෙනම් ඔන්න dot and ඊට පස්සේ පරිසරයේ උණුසුමයි හඳුනා ගන්න ලබන අවස්ථාවේදී අන්න බලන්න මෙන්න මෙතන පරිසරයේ උණුසුම් බව හඳුනා ගන්න ලබයි. එහෙනම් ඒකට අදාළ වැලියක c බානේ c බා.
එහෙනම් මෙන්න සීමා. මෙන්න මෙන්න මේ අවස්ථාව තුරුණොත් තමයි ස්වයංක්‍රීය ඔනනම් ඔන්න එන්නේ. හැබැයි මැනුවලි මැනුවලි ඔනනම් එහෙම හරිද? දැන් මේක බලන්න ඔන්න එකන්නේ. ඒ කියන්නේ මේ ෆෑන් එක ඔන්න එනවද කියලා බලන්න. දැන් ඕෆ් වෙන එක අපිට දැන නැහැ නේද? මේක පරිපත්‍ය අඳින්නේ අපි ෆෑන් එක ඔන් වෙන එකට හරිද? එතකොට මැනුවල් එකේ කොහොමද මේ මොනවා වුණද මේ ෆෑන් එක ඔන් වෙන්නේ? මේ පංකාව අතිරුව ක්‍රියාත්මක කරොත් හරිද? අතිරුවෙන් ක්‍රියාත්මක කරොත් මොකද වෙන්නේ? අතිරුවෙන් ක්‍රියාත්මක කරොත් අනිවාර්යෙන් ඉතින් මේක මොකද වෙන්නේ? කැරගාන ෆෑන් එකනේ. එහෙනම් මොකද්ද ඒකට දෙන එළිව එක? ඒ ඉතින් මේක දුන්න විතරයි මේ ෆෑන් එක කරගන්නේ හරිද? බලලා අතුරු මහ දැම්මුත් එහෙම බල දැම්මුත් එහෙම කොහොමද ගන්නන්නේ මේ ෆෑන් එක? හරි දැන් මේ ටික නෑන්නේ. හරි දැන් බලන්න දැන් මෙහෙම දෙකක් තිබුණා. ඒ කියන්නේ මෙහෙම දෙකක් විදියට තිබ්බද හරියන්නේ නෑනේ අපි. මේක අපි මොනවා කරන්න ඕනද? මේක තව සරල කරන්න ඕනේ. හරි දැන් අපි දැන් තව දෙයක් දැනගන්න ඕනේ. දැන් මේ සරල කරන්න ඕනේ කියන්නේ දැන් මේ දෙක අපි එක ගාවට ගන්න ඕනේ. දැන් මෙහෙම තිබ්බ හරියන්නේ නෑනේ. මැනුවල් ඔන් වෙන්න පුළුවන් එක්ක ස්වයංක්‍රීය ඔන් වෙන්න, සෝරි එක්ක ස්වයංක්‍රීය ඔන් වෙන්න පුළුවන් එක්ක මැනුවල් ඔන් වෙන්න පුළුවන්. එතකොට මේ දෙකම එකට ගලපන්න ඕනේනේ. අන්න එහෙම ගලපද්දී දැන් තේරෙන බලන්න ඕනේ මෙන්න මේ ඒ කියන එක මෙතෙන්ට ඇන්ඩ් එකකින්ද සම්බන්ධ වෙන්නේ ඕහ එකකින්ද කියලා. හරි බලන්නකො කොහොමද ඒක හදන්න කියලා. හරි මෙහෙම හිතන්නකො. දැන් ෆෑන් එක මැනුවල් ඕෆ් කරතින් හරිද? මැනුවල් ඕෆ් කරොදි මොකක්ද වෙන්නේ? ස්වයංක්‍රීයව ඔන් වෙලා තිබ්බත් හරිද? ස්වයංක්‍රීයව ඔන් වෙලා තිබ්බත් මැනුවල් ඕෆ් කරොදින් අනිවාර්යෙන් මොකක්ද වෙන්නේ? ඕෆ් වෙනවානේ. ස්වයංක්‍රීයව ඔන් කරොත් එහෙම මැනුවල් සොරි මැනුවල් ඔන් කරොත් එහෙම ස්වයංක්‍රීය ඕෆ් වෙලා තිබ්බත් අනිවාර්යෙන් මැනුවල් ඔන් කරොත් ඔන් වෙනවා හරිද? එහෙනම් මෙතනදී මැනුවල් කියන එකේ බලපෑම තමයි වැඩිම බලපෑමක් තියෙන්නේ හරිද? එහෙනම් මෙතෙන්ට හරිද මැනුවල් කියන එක අනිවාර්යෙන්ම ඕනේ. يعني ඒක අනිවාර්යෙන්ම එක වෙන්න ඕනේ. දැන් මේ ෆෑන් එක කරගෙන නම් හරිද? ෆෑන් එක කරගෙන අනිවාර්යෙන්ම මෙන්න මේ එක වෙන්න ඕනේ මෙන්න මේ ඒ කියන එකනේ. එහෙනම් මෙතෙන් අනිවාර්යෙන්ම එක වෙන්න ඕනේ. හරිද? ඔන්න BC BC කියන එක මෙහෙම තියෙනවා. අනිවාර්යෙන්ම එක වෙන්න ඕනේ. මෙතන මේ ධන කරොත් එහෙම මොකක්ද වෙන්නේ? හරි. නිකම්ම ධන දාලා බලන්න ඕනේ. අපි ධන දාලා ඒ දානවා. දැන් මේක හරිද කියන්නේ කොහොමද? හේදන්නේ මේක හරිය නෑ වැරදි පොඩ හිතන්නකෝ මේ. ඔන්න බලන්න මක් වැරදි කියන හේතුව හරිද මේ? ඔන්න බලා ගන්න දැන් හිතන්න මෙතන B මේ දෙක ට්‍රූ වෙලා හරිද? මේ දෙක ට්‍රූ වෙලා එක ආව කියලා. එතකොට මැනුවලි බිඳුව තිබ්බද? මැනුවලි බිඳුව තිබ්බත් එකයි බිඳුවගේ උත්තරේ එන්නේ. එකයිනේ. මේ කවදාකවත් වෙන්න බෑනේ. මොකද දන්නවද මේ? කවදාකවත් මේක වෙන්න බෑනේ. මෙන්න මේ මැනුවල් කියන එක බිඳුව උනොත් එහෙම මෙතන ෆෑන් එක කර වැඩ කරන්නේ නැහැන්නේ. මැනුවල් කියන එක මේ අනිවාර්යයෙන්ම එක වෙන්න ඕනේ. ඒ කියන්නේ මැනුවල් දැන් මෙතන බලන්න මේ කියන හැටි නම් මේ ස්වයංක්‍රීයව වැඩ කරනවා. හැබැයි මෙතන මනුස්සයා වහා දමනවා. ඉතින් මනුස්සයා හුත් එහෙම මේ අනිවාර්යයෙන් ස්වයංක්‍රීයව මොනවා වුණත් තරන්න නැහැන්නේ. එහෙනම් මේක කවුරුද ට්‍රු වෙන්නේ? හරිද? එහෙනම් මෙතන හිතන්න අපි ඇන්ඩ් එක දැම්ම කියලා. ඔන්න ඔතන සම්බන්ධ කරන මොකෙන්ද? ඔන්න සම්බන්ධ කරන ඇන්ඩ් එකකින්. ඔන්න හරියට ඇන්ඩ් එකකින් සම්බන්ධ කරනවා. දැන් ඇන්ඩ් එක සම්බන්ධ කරන මොකද වෙන්නේ? මෙතන එක තිබ්බොතින් හරිද? මෙතන එක වුණත් අනිවාර්යෙන් මෙතන එක වෙන්න ඕනනේ. මෙතන එක වුණොත් තමයි මෙතන අවුට්පුට් එක හම්බෙන්නේ. බැලලක මෙතන බිඳුවක් තියෙන මෙතන එක වුණාට වැඩක් නැහැ. හරිද? බැලලක මෙතන බිඳුවල මෙතන එක වුණොත් එහෙම කොහොමත් වැඩ කරනවන්නේ. මෙමෙ ඔන්න දැන් මෙතන බිඳුව තිබිලි වෙලා මෙතන එක වුණා. ඒත් එක සොරි සොරි මේ ඒතර එතකොට බින්දුවනේ. ඔව් ඉන්න බලන්න විනාඩියක් ඉන්න. ඉන්න බලන්නම්.
හරි බලාගන්නකෝ. මෙහෙම දැන් මෙතන මේ ඒගේ ඒ කියන්නේ අපි දන්නවා ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ෆෑන් එක අත්තිරුවෙන් ක්‍රියාත්මක කරොතින්. හරි. මේ ෆෑන් එක මෙහෙම දන්නකෝ. දැන් මේ ෆෑන් එකේ අපි දන්නවා ක්‍රියාත්මක වෙන පුළුවන් අවස්ථා දෙකක් තියෙනවානේ. එකක් මැනුවල්, එකක් සෙන්සර්ස්. සෙන්සර් එක මගින්. හරිද? ඒක සෙන්සර් එකෙන් ටයිම් එකකින්. හරිද? හරි. මෙතන මේ සෝරි මෙතන වැරදුනා පොඩ්ඩක්. මේ ගාඩ මංකෝ මට වර්ධිනවා කියලා කමක් නැහැ. සමහරත් නැහැ. මාරු පාඩමන්නේ. බලන්න. ඇත්තට පයිතන් වලට මේක මොනවද හිතන්න අමාරුයි. තේරුම් ගන්න. බලන්න මේ. දැන් මෙතන ධන තමයි. ඒ දන්නද මේ? ඒ කියන්නේ මැනුවල් ක්‍රියාත්මක වුණොත් එහෙම. දැන් මේක කොහොම හරි මේ මම මට වැරදුනා. වැරදුනේ හේතුව තමයි මම මේ හිතුවේ මෙතන අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙන එක. හරිද? දැන් මෙතන මේ මේක හිතුවේ නැහැ. හරි. මම දැන් බලවන් පස්සේ තේරුණා. හරිද? මෙහෙම බලන්නකෝ. මෙහෙම. හරිද? දැන් මේ ෆෑන් එක ඔන් වෙන්න අවස්ථා දෙකක් තියෙනවා. හරිද? එක අවස්ථාවක් තමයි මැනුවල් අතින් මෙහෙම ක්‍රියාත්මක කරොතින්. හරිද? ඒ. හරි. ඒ දැම්මොතින්. හරි බලන්නකෝ. දැන් ඒ දැම්මොතින් අනිවාර්යයෙන්ම කොහොමද ක්‍රියාත්මක වෙනවා? හරිද? ඔන්න මෙතන මේ එක තියෙන්නේ. මෙතන බිංදුව. ඔන්න අතින් දාලා තියෙන. එහෙනම් කොහොමත් අතින් දාලා තියෙන එක ක්‍රියාත්මක වෙනවානේ. හරි. ඒක හරි ඔන්න. ඉතින් ඊට පස්සේ මම මේක මෙලික වකන්න පොඩ්ඩක් ඉන්න තමයි ඉඳලා. හරි හිතන්න දැන් බැරි වෙලාවක්වත් මැනුවල් බින්දු වෙලා තියෙනවා සෙන්සර්ස් මගින් බලලා එක කරනවා. හරිද? දැන් සෙන්සර්ස් වලින් බලනවා පරිසරය මේක උණුසුම්ද ඊට පස්සේ කාගලක ක්‍රියාත්මකව තියෙනවද කියලා බලලා මේ මෙතන එක කරනවා. මේ මොකක්ද දන්නවද හේතුව මේක වෙන්න? හරිද? කාලගණක ක්‍රියාත්මක වෙලා තියෙනව අනිවාර්යයෙන්ම. කියන්නේ මෙහෙමයි. හරිද? දැන් මේක මට වැරදුනේ මොකක්ද දන්නවද හේතුව? අර කාලගණකයේ ඔන්නලා කියන්නේ මොකද්ද? කාලගණකයේ ඔන්නලා කියන්නේ ටයිමර් එක තියෙන්නේ. අපි ටයිමින් තියලානේ තියනවා වගේ හිතන්නකෝ. ඒ ටයිමින් එක තියලා තිබ්බදින්. හරිද? ටයිමින් එක තියලා තියෙන අවස්ථාව විතරයි මේක බලන්නේ මෙහෙම. හරිද? හරිද? ටයිමින් එක ඔන් කරලා තියද්දි බැරිලක්ක පරිසරයේ උණුසුම්ද කියලා තමයි බලන්නේ. බැලලා ටයිමර් එක ඕෆ් වුණොත් එම් පරිසරයේ උණුසුම් වල වැඩක් නැහැ. කොහොමත් ෆෑන් එක ඔටෝ ඕෆ් වෙනවා නේ. එන් ටයිමර් එක කියන එකෙන් ඔටෝ ඕෆ් වෙනට වෑන් එක. හරි. එතකොට මේ පරිසර උණුසුම් නැද්ද කියන එක වැඩක් නැහැ නේ. එහෙනම් මැනුවල් මේ මෙහෙම බින්දුව තිබ්බත් මෙන්න මේ දෙක එක වුණොතින්. හරිද? ඒ කියන්නේ සෙන්සර්ස් මගේ මෙන්න මේ ටික බලලි වෙලා එක වුණොතින් අවුට්පුට් එක වෙනවා. හරිද? හැබැයි බැරි වෙලාවක ටයිමර් එක ඕන් වෙන්නේ නැතුව. දැන් අපි මෙහෙම කියන්න උදාහරණයක් කියන්නකෝ. දැන් අපි ඔන්න දැන් 12ට නිදිනවා. හරිද? 12ට නිදියදී පැය දෙකක් ටයිමර් එක ඔන් කරලා ෆෑන් එකේ ඔටෝ ඕෆ් වෙන තියලා නිදිනවා. හරිද? දැන් ඒ නිදින අතරතුරේදී අර පැය දෙකේ හරිද? අර පැය දෙකේ මේ ෆෑන් එක වැඩ කරනවනේ. හරිද? ඒ ෆෑන් එක වැඩ කරද්දී ටයිමින් එක ඔන් වෙනින් දෙන්නේ. හරිද? එතකොට බැරිලකක් හිතන්න පරිසරයේ උණුසුම් නැහැ. පරිසරය හීතලුනවා කියලා. ඔන්න පරිසරයේ කූල් වුණොත් එහෙම මොකද වෙන්නේ? පරිසරයේ කූල් වුණොත් එහෙම එතකොට ඔන්න ෆෑන් එක ඔටෝ ඕෆ් වෙනවා. හරිද? ඒ මේ සංවේදකයේ මෙතන තියෙන්නේ මේ එක එක මෙතන මේ මොකද්ද සිසිල් කියලා හඳුනාගන්නේ නැහැ කියනවනේ නේ. BC බය මෙතනෙන් බයින්නේ. හරිද? පරිසරයේ සිසිල්ද බව ඒතර මේ සිසිල් කියලා කියනවනේ. සිසිල් නම් මෙතන එන්නේ මේ B බා. එහෙනම් B බා එන්න බෑ මෙතෙන්ට. B විතරයි එන්න ඕනේ. එහෙනම් මෙතන ඒතර මේක හෝල්ස් රේල් මේක ෆෑන් ඔටෝ ඕෆ් වෙනවා. හරිද? හරි එහෙම හිතන්නකෝ. එතකොට ඔන්න දැන් එහෙම වැඩ කරන අතරතුරේදී ඔන්න දැන් දෙක වුණා. හරිද? ඔන්න දැන් දෙක වෙරි වෙලා දැන් ඔන්න ෆෑන් එක ඔටෝ ඕෆ් වුණා. හරිද? ෆෑන් එක ඔටෝ ඕෆ් වුණායින් පස්සේ හරිද? ෆෑන් එක ඔටෝ ඕෆ් වුණායින් පස්සේදී ටයිම් මොකද සෙන්සර් එකෙන් උණුසුම්ද සංවේදකයෙන් මේ සිසිල්ද කියලා බලුවා කියලා කොහොමත් හැම ටයිමින් එකෙන් මේ ඔන් මේ ඕෆ් වුණායින් පස්සේ වැඩක් නැහැ නේ. ටයිම් එක ඕෆ් වුණායින් පස්සේ කොහොමත් ඕෆ් වෙනවා ෆෑන් එක. හරිද? එතකොට හැබැයි එහෙම ඕෆ් වෙලා තිබ්බොත් හරිද? හැබැයි එහෙම ඕෆ් වෙලා තිබ්බොත් ඔන්න හිතන්න දැන් ඔන්න අපි දැන් ඔන්න 10ට මම 12ට නේ. 12ට ඔන්න නිදිනවා ෆෑන් එක ටයිමින් පැය දෙකක් තියලා නිදිනවා. ඔන්න දැන් දෙකට ඕෆ් වෙනවා ෆෑන් එක. හරිද? දෙකට ඕෆ් වුණත් ඒත් අහයෙන් ඇහැරෙන ඔන්න දැන් 10ට දාන ෆෑන් එක ඕෆ් වෙලා නේ. දැන් එහෙම ඊට පස්සේ කරනවා අපි ඔන්න ඊට පස්සේ ආයන කරලා දැන් ටයිමර් එක නේ. හැබැයි ආයන එකට 10ට නිසා ආයි දානවා ඔන්න. අතින් දානවා. හරිද? අතින් දැම්මයින් පස්සේ මෙතන මේ දෙකම බින්දුව තිබ්බත් මේ
මේ දෙක බින්දුව තිබ්බත් අතින් දැම්මෙන් පස්සේ මොකද වෙන්නේ? ආයෙ ෆෑන් එක වැඩ කරනවානේ. හරි. බැලලා හිතන්න ඔන්න. ඔන්න දැන් හිතන්න බැරලක් අතන මෙහෙම හිතන්න. දැන් ඔන්න අපි 12ට වගේ ටයිමින් තිබ්බා. ටයිමින් තියලා ඔන්න නිදිගත්. හරිද? දැන් නිදිගත්තෙන් පස්සේ වෙලාව මේ දැන් ඔන්න දෙක පහ වෙලා. ඔන්න දෙක ටයිමින් ඕෆ් වෙනවා. හරිද? දැන් ඔන්න මිනිස්සයත් නිදි. ටයිමින් උත් ඕෆ් වෙලා. ඒතර මිනිස්සයා නිදි කියන්නේ ඒතර දාන්න බෑනේ මේ මේක. හරිද? ඔන්න ටයිමින් උත් ඕෆ් වෙලා. දෙකම බින්දුවයි. එහෙනම් උත්තරේ මොකද්ද? එහෙනම් ෆෑන් එක කොහොමද තල කරන්නේ නැහනේ? නම් බින්දුවයි. හරි. මේ අවස්ථාවට හොඳ තියාගන්න ඕන. මම උදාහරණ ටික ආයි කියන්නද? මෙන්න බලන්න. මේ පළවෙනිම බලන්න මෙන්න මේක අවස්ථාවේදී. දැන් මේ අවස්ථාවේදී ඔන්න හිතන්න මෙහෙම. දැන් මේ අවස්ථාවේ දැන් ඔන්න නිකන් නෑ හිතන්න ඔන්න නිකන් ෆෑන් එක තියනවා ඔන්න. වැඩ කරන්න නිකන් ෆෑන් එක ඔන්න ඕෆ් කරලා තියනවා. හරි දැන් අපි ෆෑන් එක ගන්නවා. ෆෑන් එක අරගෙන ඉවරලා දැන් ෆෑන් එක සෙන්සර්ස් ටයිමින් ඕන නෑනේ දැන්. ගන්න වෙලේ ටයිමින් ඕන නෑනේ. ඔන්න දැන් අරගෙන ඉවරලා ෆෑන් එක අතින් දානවා ඔන්න. ටයිමින් ඕන නැහැ. හැබැයි ඕන අතින් දානවා. අතින් දැම්මයි කියන වැඩ කරනවන්නේ. එහෙනම් එක ඕන්න. හරි. හැබැයි ඔන්න දැන් මනුස්සයා මේක දා හරිද අතින් දාලා ඉවරලා ටයිම් එකක් තියලා ඔෆ් වෙන ටයිම් එකක් තියලා මං කිව්වේ මොකද්ද 12ට නිදිනවකව ඔෆ් වෙන පෑය දෙකක් ටයිමින් තියලා ඉවරලා නිදිනවා දැන් හරිද ඒතකොට මනුස්සයා ඔන්න නැහැ දැන් මේක මේව කරන්න හැබැයි ටයිම් එක ඔන් එක තියෙනවා ටයිම් එක ඔන් එක තියෙන අතරතුරේ සෙන්සරෙන් බලනවා පරිසරේ සීතලද කියලා හරිද පරිසරේ සීතල නම් මේක ඔෆ් වෙනවා නිකම් හරිද ඒ අතරතුරේ දැන් එහෙම බලනවා හරිද දැන් මනුස්සයා නිදිනාට මේක දැන් ඔටෝ වැඩ කරනවා ඔන්න බැලලක පරිසරේ කූල් වෙනුත් මෙතන ඔෆ් වෙනවා මෙතන මෙතන මේ බින්දුව මේ 100 එක 100 වෙනවනේ ඒතර මේක මෙතන බින්දුව වෙන්නේ මෙතන රැන්ඩයක් තියෙන නිසා එතකොට මේකත් ඇති වෙලා ඉන්න මෙතන එක වෙනවා හරි හරි දැන් හිතන්න බැරි ලක්කත් ඔන්න ඊට පස්සේ මේ අවස්ථාවේදී ඔතනදි වෙන්නේ මොකද්ද ඔතනදි වෙන්නේ මං කියේ මොකද්ද දැන් ඔන්න ටයිමර් එක ඔන්න ඕෆ් වෙනවා 5000 දෙකට හැබැයි ඔන්න තවත් දාඩියයි එහෙනම් මොකද්ද වෙන්නේ මනුස්සයා ඇහැරලි වෙලා ඔන්න ආයි දානවා පෑන් නේද ආයි දාන පස්සේ මොකද කරන්නේ ආයි වැඩ කරනවා අතින් දාන පස්සේ කොහොමද කරනවන්නේ අතින් දැම්මොත් කොහොමද තල කරනවා හරිද නේ දැන් ටයිමින් එක ඔන් එකේ තිබ්බත් ඔෆ් එකේ තිබ්බත් අතින් දැම්මොත් කොහොමද තල කරනවනේ ෆෑන් එක තේරෙනවනේ දැන් මෙතනදී බලන්න මනුස්සයා දාන්න බෑ මනුස්සයා ඉදී හොඳට ටයිමර් එකත් ඔෆ් වෙලා වුණා දැන් එහෙනම් මොකද වෙන්නේ ඒ අවස්ථාවේදී ෆෑන් එක දාන්න කවුරුත් නැහැ නේ එහෙනම් ඉදෝයි හරි දැන් මේකේ සමීකරණය මේක තමයි සමීකරණය ඔන්න මගේ සමීකරණය මෙතන ලියා ගන්නම්කො ඔන්න b සීබා දී සීබා ධන ඒ හරි කොහොමද තියෙන්නේ දැන් දැන් ඉතින් මොකද්ද කියන්නේ පළවෙනි ප්‍රශ්නේ මෙන්න මේ සමීකරණයට අදින්නු ගේට් එක ගේට් අදින්න දන්නවන්නේ පරිපථය බලාගෙන ඉවෙලා පොඩි දෙයක් තියෙන්නේ ඒ මතකන තියෙන්න බෑ දැන් ඉතින් ඈ මම කියන්නම් දැන් මම මේ වීඩියෝ එක පෝස්ට් කරලා මේ ටික බලන්න මේ බලන්න මේ අඳින්න දැන් හරිද බලන්න තෝ වීඩියෝ එක ඊයසේ මම ඔන්න තප්පර 30ක් දෙන්න මේ වීඩියෝ පෝස්ට් කරලා අඳින්න හරිද කියන අඳින්න කියන වීඩියෝ පෝස්ට් කරලා අඳින්න ඊයසේ වීඩියෝ ඇඳලි කියන ඇඳ පරි මේ ගාන ඇඳලි ඉවරලා බලන්න ඔන්න දැන් පෝස්ට් කරන්න 1 2 3 හරි දැන් ඇඳලි ඉවරලා දැන් ඔන්න බලන්න හරිද දැන් මේකේ අපි දන්න ආදාන තුනක් තියෙනවා A B C හරි දැන් ඕන Aගේ තියෙන මොකද්ද Aකේ බාය ගන්න තියෙන නිසා අපි බායක් ගන්න ඕනේ නැහැ Bගේත් බාය ගන්න තියෙන නිසා අපි බායක් ගන්න ඕනේ නැහැ හැබැයි C එකේ දැන් බායක් තියෙනවානේ එහෙනම් මොකක්ද වෙන්නේ නොට් එකක් නේ ඔන්න නොට් එකක් එනවා මෙතෙන්ට හරිද බලන්න මේ මෙතන b c බා හරිද දැන් මෙතන ආධාන තුනක් තියෙනවානේ ආධාන තුනක් තියෙනවා කියලා ඔන්න අපි එකක් අඳිනවා ඔන්න a කියලා ගන්නවා b කියලා ගන්නවා c කියලා ගන්නවා හරිද දැන් බලන්න සමීකරණ දිහා සමීකරණේ b එකේ බායකක් කොහෙවත් නැහැනේ එහෙනම් b එකේ බායක් දාන්න ඕනේ නැහැ c එකේ ඔන්න බායක් තියෙනවා ඒ නිසා දැන් මම මෙතන බායක් හරිද භාගයෙන් අනුකූර කියන්නේ c එකේම අනුකූරයක් ගන්න මේ මෙතනින් c ආවන් පස්සේ මෙතනින් එන්නේ c බානේ හරිද බලන්න මෙතන ඒකේ දැන් ඒකෙත් බා නැහැ එහෙනම් එහෙම තියෙනවා හරිද හරි ඊට පස්සේ බලන්න මොකද මේ කියන්නේ කියලා
මෙතන මෙන්න මේ කියන්න ඔන්න BC එක AND එකක් ගන්නලු හරිද එකපාරකදී මුලින්ම කරන්නලු B C බා AND එකක් ගන්න ඔන්න B එක මුලින්ම ගත්තන අග්‍රයක් හරි B එකයි B එකයි C බා එකයි C බා එකයි ගුණ කරන්නලු දැන් ගුණ කරන්න මොකෙන්ද ගුණ කරන්නේ AND එකෙන්නේ එහෙනම් මෙතන දානවා AND gate එකක් හරි හරි දැන් මෙතන මොකද කියන්නේ මෙතනෙන් කියන්නේ මෙන්න මේ මේ දෙක ගුණ කරලා එන දත්තෙට හරිද මේ දෙක ගුණ කරලා එන දත්තෙට එකතු කරන්නලු A කියන එක හරිද එහෙනම් ඉතින් මොකද කියන්නේ මෙන්න මෙතනින් ගන්නවා A එකක් අරගෙන මෙන්න මෙතනින් පිටරින් යන එකට එතන දානවා O එකක් O gate එක හරිනේ ඔච්චර දින තින්න ඔබේ මේ ගේට් අද ඉතින් අතවඩක් පස්සේ කරන්න ආයි ඉන්න ලෝක දැන් කරාට තේරෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ කුවේ ඉන්නකොටම කරන්න ඕනේ හරි ඊට පස්සේ මොකද්ද කියන්නේ බලමු දෙවනි ගානේ දෙවනිගෙන් කියනවා ආ ඉහත පද්ධතිය ක්‍රියාකාරීත්වය දැක්ක සත්‍යතාව ගො ආ කොට නගන්නලු ආ සත්‍යතාව ගො ගන්නට මම දා කිව්වා ඒක දන්නව නෙමෙයි මෙතන BC ධන A එහෙනම් මේකට සත්‍යතාව ගො ගන්න තමයි තියෙන්නේ අන්න බලන්න මුලින්ම ඉන්පුට් 3යිනේ ඉන්පුට් 3 නිසා උන් ඉන්පුට් 3 ගැහුවා හරි මේකත් මේ දැන් පෝස්ට් කරලා අඳින්නකෝ ඇදලි ඉවර වෙලා බලන්න ඕන 1 2 3 හරි දැන් බලන්න ආදාන 3යිනේ ඉන්පුට් 3 නිසා උන් ඉන්පුට් 3 ගැහුවා කොලම 3ක් හරිද හරි ඊට පස්සේදී මොකද්ද කරන්න ඕන මෙතනදී මෙතන යනවා AND gate එක ඉන්නේ එහෙනම් එක ඔන්න BC බා AND එක යවන එක එකයි ඊට පස්සේ A A ගත්ත BC බාත් එක A එකතු කරන්න එක gate එකයි හරි මෙතන ABC දැන් BC බා මෙතන මොකද්ද BC බා A කියන්නේ BC බා ගුණ මේ ගුණ වෙලා ආපු එකට එකතු කරනවා A හරිද හරි දැන් බලන්න දැන් මෙතන මම දාන හැටි දන්නවනේ මේ මෙතන ආදාන තුන නිසා 2 3 වෙන බල 8 එහෙනම් 0.4යි 0.4යි 1.4යි හරිද ඊට පස්සේ 0.2යි 1.2යි 0.2යි 1.2යි දැන් 0.1යි 1යි 0.1යි 1යි 0.1යි 1යි 0.1යි 1යි හරි දැන් බලන්න B.C බා. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ B එක්ක ගුණ කරන්නලු C බා එක. C බා කියන්නේ මොකද්ද? C බා කියන්නේ බිඳුවනේ. හරිද? බලන්න මේ C බා කියන්නේ බිඳුව. ඔව්. මේ ඒ කියන්නේ C ගේ බිඳුව තියෙන C ගේ බිඳුව තියෙන ඒවායි B එක තියෙනවා මේ. ඔව්. ඔව්. ඔව් B. B. ඔව් ඔව් මේ බලන්න. එහෙම තමයි. පොඩ්ඩක් මම මතක් කරලා බලන්න ඕනේ ඒක. මෙතන B ද. ඉතින් C බා හරි හරි හරි. හරි. මෙහෙම බලන්න. හරි. හරි හරි හරි. මෙහෙම බලන්න මේ. දැන් මෙතන මේ B එක තියෙන්නේ හරිද? මෙතන තියෙන B කියන්නේ බා එකක් නෑනේ. එහෙනම් අගේ එකයි, වැලියු එක එකයි. C C එක තියෙන්නේ බිඳුවනේ. එහෙනම් C ගේ බිඳුව තියෙන ඒවයි C ගේ බිඳුව තියෙන ඒවයි B එක තියෙන ඒවයි. අන්න එවුව තමයි මෙතනින් එක වෙන්නේ නේ. දැන් බලන්න මෙතන B B ගේ බිඳුව තියෙන්නේ. එහෙනම් ජීවිතේ මෙතන එක වෙන්නේ නැහැ. AND එකක් තියෙන නිසා. B ගේ මෙතන B ගේ බිඳුව නිසා මෙතන එකක් එක වෙන්නේ නැහැ. මෙතන බලන්න මොකද මෙතන B එක තියෙනවා. හරි B එකත් එක B එක තියාමේ. බලන්න මම වෙන පාටින් ගන්නවා.
ඔන්න බීගේ බන්ඩ මේ බී එකයි බී එක තියෙනවා සීගේ බින්දුව මේ බලන්න මේකම තියෙනවද මේ එකද මේ හරිද ඒකම තියෙන නිසා මෙතන ගන්නවා එක හරි එහෙනම් බලන්න මෙතන මෙතන සීගේ තියෙන එක එහෙනම් බින්දුව නේද මෙතනෙන් බලන්න මෙතනෙන් මේ පින් මෙතන බින්දු දෙකයි නේද එහෙනම් කොහොමත් ඉන්නේ මෙතන නේ නැහැ පේනවන්නේ ඕ හරි හරි මෙතන ඉන්නේ හරි අපි ඊගාගෙන බලන්න හරි මෙතනත් බින්දුවයි කය දෙක තුන හතරයි පහයි හතරයි මෙතන බින්දුව හරි දැන් බලන්න මෙතන මොකද්ද කරන්න කියලා මෙන්න මෙතෙන්ට ආපු එකට එකතු කරන්න කියනවා ඒව ඒ කියන්නේ මොකද්ද ඒ කියන්නේ මෙන්න මේ කොලම් එකනේ මේ කොලම් එකයි මේ කොලම් එක එකතු කරන්න කියනවානේ දැන් බලන්න මේ බින්දුව බින්දුව එනවා බින්දුවයි දැන් බලන්න බින්දුවයි 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 මෙතන එකයි බින්දුව එකයි බින්දුව නම් කීයද එකතු කිරීමේදී එකයි මෙතන බලන්න බින්දුව බින්දුව එහෙනම් බින්දුවයි මෙතන බලන්න මේ මෙතන එකයි 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 එකේ කීයද එකේ හතරයි නේ මෙතන අන්තිම හතරනම එකේ හතර තියෙන එහෙනම් මෙතන අනිවාර්යෙන් එක තියෙන නිසා මෙතන අන්තිම හතරටම එකේ හතරක් අනිවාර්යෙන් වෙනවා හරි මේක තමයි අපේ සත්‍යතාවය ඔච්චරයි සත්‍යතාවය හරිනේ අන්තිම ගාන බලන්න අන්තිමේ අහන්නේ මොකද්ද ඉහත බීහි දෙක කොටසේ කොන්න ගන්නද සත්‍යතාව ගුණ නිරූපණය කිරීම සඳහා බෝලියන් ප්‍රකාශනයක් සුරු නොකරනද ලියන්න ආ ඒ කියන්නේ සුරු නොකරනද බෝලියන් ප්‍රකාශනයක් ලියන්න හරි මේ සත්‍යතාව වගුවේ එහෙමනේ දැන් මේ කියන්නේ මේ සත්‍යතාව ගෝ පාවිච්චි කරලා ඉවරලා බෝලියන් ප්‍රකාශනයක් ලියන්න ඕන ඒක කොහොමද කියන්නේ හරි එහෙනම් මොකද්ද මේක ඔලොකු එක කරන්න නැහැ මේ සත්‍යතාවගේ බිඳුව එක වෙනවා තියෙන්නේ අපි SOP එක මුලින්ම ලියන්නේ එක වෙනවා ගන්න මෙතෙන්ද හරිද මෙතන ගත්ත මෙතන ගන්න නිකන් මම ඉඩ නැහැ ඉඩ නැති මෙහෙම කරන්න නැත්නම් ඉඩ තියනවා නම් මම කෙලින්ම ලිව්වා ඉස්සරහින් දැන් මම ඉඩ නැහැනේ ඒක මෙහෙම කරන්නේ මම දැන් මෙතන එක ගන්න මෙතෙන්ද මේක වෙච්ච එක ගන්න මෙතෙන්ද මේක වෙච්ච ගන්නවා මෙතෙන්ට මේ ගන්නවා මෙතෙන්ට හරි දැන් බලන්න හොඳට බලා ගන්න හරිද ඉතින් මේක ලොකු දෙයක් කරන්න නැහැ හරිද ඔහොම يعني මේක එක වෙනවා තියෙන්නේ අන්න ඒ එක වෙනේවයි මෙන්න මේ එක වෙන ඒ වගේ මෙන්න මේ මේවා ලියන්න තියෙන්නේ මම බලන්නකෝ මේ එන ආදාන තුන ලියන්න තියෙන්නේ එක වෙනේ වගේ ආදාන තුන ලියන්න තියෙන්නේ මොකද යන්නේ මම බලන්න ඕනේ ඒවන එක වෙනවා මේ ඕවන එක වෙන ටික ඕවන එක වෙන ටික මේ දැන් එක වෙන ටික ඕනේ හරි දැන් ලියන්න තිනු කොහොමද එන බලන්න පළවෙනි එක ලියද්දි මේ මෙතන බින්දුවනේ අපි දැන් එතන මොකක් තියෙන්නේ එතන තියෙන්නේ A එහෙනම් බින්දුව කියන්නේ ඒකේ මොකක්ද ඒ බා ඒවා ඊට පස්සේ බලන්න ඊට පස්සේ තියෙන්නේ එකනේ එහෙනම් B ගේ මොකක්ද B ගේ B විතරයි බා එන්නේ B ඊට පස්සේදී C ගේ බින්දුව එහෙනම් C බා අයියෝ ඒක මොකක්ද දෙන්නේ හරි ඔන්න C බා හරි ඊට පස්සේ බලන්න ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේකනේ කෝ මෙන්න මේකනේ ඒකේ බලන්න ඒකේ තියෙන්නේ මෙතන ඒක එක තියෙන්නේ ඒක එකයි කියන්නේ ඔන්න A දැන් B ගේ බින්දුව C ගේ බින්දුව එහෙනම් A B බා C බානේ ඔව් A B බා C බා හරි ඊළඟ බලන්න ඊළඟ මෙන්න මේක දැන් මේකත් ඔන්න හරි මේකත් හරි මේක බලන්න මේක මේකේ A ගේ එක කියන්නේ A B ගේ බින්දුව එහෙනම් B බා එතන C එක එහෙනම් A B බා C A B බා C හරි කොහොමද එන්නේ දැන් බලන්න ඊගාවේ මේ මෙන්න මේකේ මේකත් හරි බලන්න මේකේ මේකේ කොහොමද තියෙන්නේ
මෙතන තියෙන්නේ A ඒක එක තියෙන. එහෙනම් A B ගෙත් එක තියෙන B C ගෙ තියෙන බිඳුව. එහෙනම් C බා. එහෙනම් කොහොමද යන්නේ ඒක? A B C බා. A B C බා. හරි. ඊට පස්සේ බලන්න ඊට පස්සේ තියෙන්නේ මේ තුනේම එක. එහෙනම් A B C. හරිනේ තේරුණානේ මේ ටික දැන් ලියන්න තියෙන එකතු කරලා අපි මේ SOP එක කියන්නේ SOP ප්‍රකාශනන්නේ sum of products නේ ඒ කියන්නේ ගුණිතයන් එකතුවනේ එහෙනම් මෙතන අපි දානවා F SOP කියලා දානවා මෙතන පල්ලෙහායින් පාදේ පාදේ දිහට දාලා එක වරහනක් දාලා මෙතන ලියනවා තියෙනවා ඉතින් මේ ටික ඒ BC බා දන A B බා C බා ඊට පස්සේ මෙතන ලියනවා දන A B බා C දන A B C බා නරමද A B C හරි දැන් මේකේ උත්තරය ඔන්න ඔච්චරයි නේ මොකද දන්නවද මේ කියන්නේ අහන්නේ සුළු නොකරන ලද්ද කියලා මේ අහන්නේ මේ වාන මේ වාන අහන්නේ ප්‍රකාශනයක් සුළු නොකරන ලද්ද ලියන්න කියලා දැන් මේකේ සුළු කරලා ඇහුවොත් මොකද කරන්න තියෙන්නේ ඉතින් මේක සුළු කරන්න තියෙන්නේ මේ ටික හරි මම මට බූලියාන බීජ ගණිත සුළු ගන්න ඔය කියන්නේ නීති නීති භාවිතයෙන් සුළු ගන්න පුළුවන් ඒකට මම ඒක වා කරලා බලන්න මම කරන්නේ මෙතන ඔන්න වීඩියෝ පෝස්ට් කරලා කරලා බලන්න දෙකම දැන් මෙතන එහෙම කරන්න දැන් වීඩියෝ පෝස්ට් කරන්න. හරිද වීඩියෝ පෝස්ට් කරලා බෝලියන ප්‍රකාශන ඇසුරෙනුයි කාන මැප් එක ඇසුරෙනුයි දෙකම සුළු ගන්නකො. හරි ඔන්න 1 2 3. හරි. සුළු කරලා ඉවරයි දැන් ඉතින් මේ නිය බලා ගන්න කොහොම කරන්නේ මම ගීජ ගණිතෙන් කරන්නේ මම කරන්නේ කේ මැප් විතරයි මොකද දන්නව වෙලා යනව නැත්තම් මේකේ ආදාන කීයද ආදාන 3යි එහෙනම් කොටු 8යි එකයි දෙකයි හරි මෙතන ගන්නවා මේ පැත්තට ගන්නවා AB මෙහෙට C ගන්නවා ඉතින් මෙතන බිංදුව බිංදුවයි බිංදුව එකයි 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 බිංදුව හරි දැන් මම මෙතන ගියද කියලා බිංදුවයි එකයි බිංදුවයි මෙතන ගියද එන්නේ එකයි බිඳුවයි බිඳුවයි මෙතන එකයි බිඳුවයි එකයි මෙතන එකයි එකයි බිඳුවයි මෙතන එකයි 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 දැන් බලන්න මේවායි මෙතන මේ එක වගේ තියෙනවද කියලා එක වගේ තියෙනවා අයින් කරලා දාන්න හරි මේ මේක එක වගේ නෑ හරි එක වගේ එකක්වත් නෑ හරි මෙතන බිඳුව එකයි බිඳුව එහෙනම් බිඳුවයි එකයි මේ බිඳුවයි බිඳුව එකයි බිඳුව එහෙනම් මෙතන එක දානවා එකයි බිඳුව බිඳුව එකයි බිඳුව බිඳුව මෙතන එකයි බිඳුව එකයි මේ එකයි බිඳුව මෙතන එක මෙතන එකයි එකයි බිඳුව එහෙනම් මෙතන එකයි එකයි බිඳුව කියන්නේ මෙතන මෙතන මාන එකයි 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 ආ එකයි එකයි හරි ඔන්න අමාරු කොටසක් හරි මොකද්ද එන්න අමාරු කොටසක් මම හතරක් ආවන් පස්සේ ගන්න හැටි කියලත් නැහැනේ හරි මෙන්න බලා ගන්න එකත් ඒකත් හොඳයි හම්බෙච්ච එක මේක හතරක් තියෙද්දි මෙන්න මෙහෙම ගන්නවා මේක කරා කියලා. කොහොම ගෲප් කරා හැකි? මෙතන මේ තනියෙන් ඉන්න බෑ. එහෙනම් මෙතනින් කොහොම ගෲප් කරා හැකි? හරි. ගෲප් කරන්න ටික අවුලක් නැහැ. දැන් මේක අපි දන්නවා දානෙදී. කොහොමද දාන්නේ ඒක? මෙතන මේ පැත්තෙන් පොදුයි B මේ. P. ඔන්න B පොදුයි.
මෙහෙමකක් දෙන්නේ මෙහෙන් එන්නේ මේ මෙන්න මේ p 0 විතරයි එහෙනම් b c බා හරි b c බා හරි බලන්න මෙතන මෙතනින් ඉන්නේ කොහොමද ගන්න කියලා බලන්නකෝ හරි මෙහෙමයි දැන් බලන්න මේ දෙකෙන් මේ දෙකෙන් මේ පැත්තෙන් ගද්දී මේ දෙක දෙකේම තියෙනවන්නේ එහෙනම් ඔන්න මේ කියන්නේ මේ දෙකේම මේවයි මේ හතරෙන් බලන්න මේ හතරම ගියාම මේ මේ හතරෙන් මේ හතරම කියන්නේ මෙන්න මේක ගත්තොත් ඉතින් මේකටත් ඇයි තියෙනවා මෙන්න මේ ඒකේ මේක හරිද මේකටත් ඇයි තියෙනවා මෙන්න මේක හරිද මේකටත් ඇයි තියෙනවා මෙන්න මේක හරිද මේකටත් ඇයි තියෙනවා මෙන්න මේක ඒ කියන්නේ ඒ කියන එක මේ හතරටමයි තියෙනවනේ එහෙනම් ඒ කියන එක කෙලින්ම ගන්නවා හරි ඔන්න හැබැයි මේ පැත්තෙන් එකක්වත් මේ හතරටම අහුවෙන්නේ නැහැ බලන්න මේ දැන් බිංදුව කියන එකට ඇයි තියෙන්නේ මෙන්න මේකයි මේකයි විතරයි දැන් එක කියන එකටයි තියෙන්නේ මෙන්න මේකයි මේකයි විතරයි ඒතර මේ කවදාකවත් මෙන්න මේ දෙක හම්බෙන්නේ නැහැ නේකට එහෙනම් මේ පැත්තෙන් එකක්වත් හම්බෙන්නේ නැහැ ඕම් බලන්න මේ මම හයිලයිට් කරලා පෙන්නන්න ඕම් බලන්න මේ දැන් මේකට පේනවනේ හරි මේ දෙක ගන්නකො ඔන්න බලන්න හතරටම එකක් අහු වෙනවනේ ඒතර තමයි මේකේ ත්‍රූ වෙන්නේ දැන් මෙතන මේ හතරට මේ AI දෙන නිසා තමයි මෙතන A ආවේ දැන් බලන්න මේකටද මෙන්න මේකයි මේකයිනේ හරිද මේතර මේකට ආයේ තියෙන්නේ මෙන්න මේකයි මේකයි හරිද දැක්කද මේ හතරටම එකක් ආයේ තියෙන්නේ නැහැ දෙක දෙක අහු වෙන්නේ එහෙනම් මේ කොහොමද ගන්න බෑ හරි දැන් මේ කොහොමද ලියන්නේ එහෙනම් ගත්ත ප්‍රකාශනේ මෙතන ලියනවා මෙතනින් ගත්ත ප්‍රකාශන දෙක තුනක් ලියන්න b c බා දන්න a ඔගොල්ලෝ සුළු කරාම ආවේ හරි ඔබ සුළු කරාම මෙන්න උත්තරේ හරි දැන් බලන්න මෙන්න මේ උත්තරේ අපි උඩින් ගත්තු මෙන්න මේ උත්තර සමානයි නේද එහෙනම් ඉතින් ගන්න හරි මම හිතා තේරෙන්නේ නැද්ද කියලා පොඩ්ඩ අමාරුයි තමයි මේක පස්සට ගලයි බලන්න මේ වීඩියෝ එක හරි ගුඩ් ලක්